අරගල ව්‍යාපාරයේ දෙවැනි සමුළුව ජූලි මාසයේ 8 වෙනිදා කොළඹ සයිපිටියේදී පවත්වන්නට තීරණය කරලා තියෙනවා. ඒහා සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන් මේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙන්නේ. අපි දන්නවා ජූලි මාසය කියලා කියන්නේ පහුගිය අවුරුද්ද ගතට පස්සේ මෙරටේ ජනතාවට මෙරටේ අරගලයට සම්බන්ධ වෙච්ච ක්‍රියාකාරීන් ඇතුළු समस्त ලෝකයටම බරපතල විදිහේ පණිවිඩයක් ලබා දුන්නු මාසයක් දවසක් බවට පත් වෙනවා මේ ජූලි මාසේ නම් වෙනි. ඒ ජූලි මාසේ මේ රටේ මිනිස්සුන්ටත් ලෝකයටත් පණිවිඩයක් දෙන්න සමත් වුණා. මෙරටේ අරගලය විශ්වාස කරපු සටන විශ්වාස කරපු අරගලෙන් ජයග්‍රහණ ගෙනා හැකියි කියලා විශ්වාස කරපු විශාල ජනතාව ලෝකෙට පණිවිඩයක් දුන්නා. මෙතනින් එහාට මේ තියෙන සමාජ ක්‍රමයට අවතුරටත් යන්න බෑ. ඒකට එරෙහිව අරගල කිරීම, ඒකට අභියෝග කිරීම හරහා ජනතාවගේ අයිතීන් දිනා ගැනීම සඳහා වෙච්ච සාධාරණ සමාජයක් දිනා ගැනීම සඳහා වෙච්ච අරගලයක් ලෝකෙ ඉතුරුලා තියෙනවා කියලා පණිවිඩයක් දුන්නා. ඒ අරගලයේ අවසාන එක අධිරක් අවසන් වුණා. ගෝඨාභය රාජපක්ෂට රටින් යන්න වුණා. ඒ අරගලයේ එක අධිරක් අවසන් වුණාට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ බොහොම කූට විදිහට කුමන්ත්‍රණකාරී ලෙස, ඒ වගේම තමයි අපි දැනටත් තියෙන මෙරටේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන නීති පද්ධතියන් වලින් රිංගල ගිහිල්ලා විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. දැන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අපි සිරිදනාට ආරාධනය කරනවා එයාගේ පිට්ටනියක එයා හදපු පිච් එක සෙල්ලම් කරන්නේ නැති. ඒක ඇතුලේ තමයි මර්ධනයේ සම්බන්ධයෙන් අනපනත් එමින් තියෙන්නේ මේ පිච් එක ඇතුලේ. ඒක ඇතුලේ තමයි එයා අපි සෙල්ලම් කරන්න කියලා කියන්නේ. එයාගේ එයාට වාසි පිට්ටනියක එයාට එයා හදපු පිච් එක අපිට දැන් සෙල්ලම් කරන්න ආරාධනා කරනවා රනිල් වික්‍රමසිංහ. අපි රනිල් වික්‍රමසිංහට කියන්න කැමති ඔය විදිහටම එයාලා හදපු පිට්ටනිය වල එයාලා හදපු පිච්චර සෙල්ලම් කරන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂලත් ජනතාවට පහුගිය කාලේ ආරාධනය කළේ. ජනතාවේ ආරාධනය ප්‍රතික්ෂේප කරමින් තමයි ජනතාවගේ පිච් එක ජනතාවගේ පිට්ටනියක සෙල්ලම් කරන්න එන්න කියලා ගෝඨාභය රාජපක්ෂලට ආරාධනය කළා. එතෙන්දී ගෝඨාභය රාජපක්ෂලා සෙල්ලමේ පරාදයි. රනිල් වික්‍රමසිංහට අපිට කියන්න තියෙන්නේ ජන අරගලය කියන්නේ මොකද්ද, අරගලයෙන් දේවල් දිනා ගැනීම කියන්නේ මොකද්ද කියන එක දැන් ජනතාව අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අපි දන්නවා දැන් රනිල් වික්‍රමසිංහ මහා ප්‍රඥේ ආර්ථික විශේෂඥේ ලෝකෙම හොල්ලන්න පුළුවන් නායකයෙක් කියලා තමයි කියනවා. දැන් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනස්ථානමේදී ඔය කතන්දර ටික ඔය විදිහටම කිව්වා. ඒකල තමයි ගෝඨාභය රාජපක්ෂට අවුරුදු එකමාරක් යන කලින් Tamange පාලනයට විරුද්ධව ජනතාව පෙළගැස්සමින් ජනතාව පාර්ලිමේන්තුවේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේම තමයි දැන් රනිල් වික්‍රමසිංහ මේ ඌට විදියට අටවක ජනාධිපති විදියට ගෙනල්ලා තියෙද්දි එයාත් මේ ආර්ථික විශේෂඥයෙක් එයාට කරන්න බැරි දෙයක් නැහැ. IMF එකේ ණය ගන්න එක ඉදර සේරම කරන්න පුළුවන් කියලා ලොකු කතාවක් හැදුවා. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ ලෝකේ රටවල් වලට ණය දෙන්නේ ලෝකේ රටවල් නගා හිටවන්න නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පටන් ගත්ත මොහොතේ ඉඳලා ඒගොල්ලන්ගේ අභිප්‍රාය තමයි මේ කඩාවැටෙමින් යන ධනවාදය මොකක් කර කරලා රඳවාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ අපිට ණය දීපුවා අය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කවදාවත් කියනවද ඒ ආයතන වලට දැන් මේ ලංකාව ඇතුළු සමහර රටවල් බරපතල විදිහ ආර්ථික අර්බුදයක තියෙනවා. ඒකට ඒ රටවල් වල පාලකයෝ වග කියන්නේ. ඒ නිසා මේ සාමාන්‍ය මිනිස්සු ඒකට වග කියන්න ඕනේ නැහැ. ඒ නිසා මේ ගත්ත ණය කපලා දාමු නැත්නම් මේ පාලකයෝ මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි මේ ණය ගෙවන්නේ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කවදාවත් කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම කොන්දේසි නැහැ. ඒ කොන්දේසි නැවතු තියෙන්නේ මේ ජනතාව රටවල් ණය නොගෙවා සිටීම නිසා. ණය ගෙවන්න බැරි තත්ත්වෙ මේ රටවල් යද්දී අර මූල්‍ය ආයතන අර ලෝකේ බලවතුන් වෙන්න බලාගෙන ඉන්න රටවල් අරමුදලට යන එක නවත්තන එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අරමුණ. එතකොට එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කියලා එන එකකින් නැවත වෙන්නේ මොකක්ද? ආපහු වෙන්නේ මෙරටේ සාමාන්‍ය මිනිස්සු අධ්‍යාපන අයිතිය කප්පාදු වෙලා සෞඛ්‍ය අයිතිය කප්පාදු වෙලා විශ්‍රාම ගැටුම කපලා රාජ්‍ය ආයතන ටික විකුණලා ඒවැයින් බරපතල පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මෙරටේ සාමාන්‍ය පල්ලෙහ පන්තියේ පීඩාවටපත් වෙමින් ඉන්න දැනටත් පීඩාවටපත් වෙමින් ඉන්න මිනිස්සු තමයි මේ වෙද්දි මේ කොන්දේසි හරහා බරපතල විදිහේ පීඩාවකටපත් වෙන්නේ. එහෙනම් දැන් අපිට අපි බොහොම පැහැදිලිව දන්නවා එහෙනම් රනිල් රාජපක්ෂ කියලා කියන්නේ කවුරුටද උත්තරේ නෙවෙයි. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ උත්තරේ නෙවෙයි කියලා දැන් හරිම පැහැදිලි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එන්නේ නැවතවතාව අපිව ණය වලින් හිර කරන්න. ඒක පිටිපස්සේ එනවා නම් ඇමරිකාව ඉන්දියාව ඇතුළු ලෝකේ බලවතුන් වෙන්න බලාගෙන ඉන්න. ලෝකේ ආර්ථිකය අතින් ශක්තිමත් වෙන්න අනිත් රටවල් අත්පත් කරන්න බලාගෙන ඉන්න රටවල් වල කොන්දේසි නම් ඒක පිටිපස්සේ එන්නේ.
අපි අහන්නේ ඒකෙන් අපේ රටේ සෙදේ මොකක්ද? ඒකෙන් අපේ රටේ සුගතිය මොකක්ද? ඒකෙන් අපේ රටේ සාමාන්‍ය බහුගේ කාලේ අරගෙන ඉන්නපු Tamange අයිතියෙන් දිනා ගන්න පාර්ක බෑ මිනිස්සුන්ට Tamange අයිතිය නැපෙන්නේ කොහොමද ඒකේ? දැන් අපි දන්නවා දවස් 5ක් තිස්සේ බැංකු පද්ධතිය වහලා ණය ප්‍රතිවෝගත කරන එක. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මේකෙන් පස්සේ මොකද්ද මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ට අත් විඳිනව කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක කියන්න බොහෝ විනිවිද භාවයෙන් මේක කියන්නේ. හැබැයි අපිට මතකයි මේ මහ බැංකු අධිපතිවරයා මේක වෙලාවට කිව්වා පහුගිය අරගලේ වගේ නෙවෙයි ඊළඟ අරගලේ ඉන්නේ බඩගින්නේ හින්දා ඒ අරගලේ බඩගින්නේ හින්දා එන අරගලේදී මහා පරිමාණ ලේ වැගිරීමක් දක්වා යන්න පුළුවන් තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ දන්නවා ඊළඟට වෙන්නේ මොකද්ද කියලා. ඊළඟට පීඩාවටපත් වෙන්නේ කවුද කියලා මේගොල්ලෝ හැමෝම දන්නවා. ඒ නිසා තමයි ජනාරගල ව්‍යාපාරයේ විදිහට අපි යෝජනා කරන්නේ ඒගොල්ලෝ හදපු ව්‍යවස්ථාව වෙනුවට අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕන. ඒගොල්ලෝ හදපු නීති පද්ධති වෙනුවට ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් තහවුරු කරපු ව්‍යවස්ථාවක් නීති පද්ධතියක්. ඒක හදන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ දෙන වෙලාවක ඡන්දෙකට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහගේ පිට්ටනියවල රනිල් වික්‍රමසිංහට වාසි පිට්ටල් සෙල්ලම් කරලා ඒක කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒව තමයි ඇත්තම හි. හැබැයි අපි කියනවා මේ දේවල් දිනාගත හැකි ක්‍රමය මොකද්ද කියලා අහුගිය ජනාරගලය හොඳටම මේ සමාජෙත් පෙන්නුවා. ඒ නිසා දැන් තියෙන්නේ අපේ පිට්ටනියක අපේ පිච් එක මේ පාලකයන්ට සෙල්ලම් කරන්න අවස්ථාවලේ හැතර මේ පාලකයන්ට සෙල්ලම් කරන්න සිද්ධ කරනවා. ඒකෙන් තමයි මේ පාලකව වරද්දන්න පුළුවන්. ඒ නිසා තමයි ජනාරගල ව්‍යාපාරය යෝජනා කරන්නේ මහජන බලය පාර්ලිමේන්තුවේ එළියේ ජනතා බලය ජනතාව සංවිධානය කිරීම සඳහා වෙච්ච ව්‍යුහයක් ජනාරගල ව්‍යාපාරය යෝජනා කරන නිසා අපි හිතනවා මේ අරගල ඒකාධියරයක් අවසන් කරලා ඊළඟ අධිරට අඩිය තියනවා නම් කියන්නේ වෙන්නේ අන්නේ සංවිධානාත්මක ව්‍යුහය ඇතුලේ අන්නේ ජනතාව සංවිධානය වෙච්ච තැනක ඉඳලා තමයි ජනතාවගේ පිටරියක ඉඳලා සෙල්ලම් කිරීමත් තමයි අපිට මේ අරගලයේ ඉදිරියේ ජයග්‍රහණයක් දක්වා ඇත්ත සිස්ටම් චේන්ජ් මේ ආර්ථික ක්‍රමය වෙනස් කරපු මහා පරිමාණ ධන කුවේරයන්ට ලාභ උපයලා මෙරටේ සාමාන්‍ය ගොවියා කම්කරුවා දීවරයා තරුණයා ශිෂ්‍යයා කාන්තාව තවදුරටත් මේකේ වලපල්ලට ඇදලා දාන එක නවත්තන්න පුළුවන් වෙන්නේ එවැනි සංවිධානාත්මක අරගලයක ප්‍රතිඵලයක් ලෙස පමණයි. ඒ නිසා තමයි අපි ආරාධනය කරන්නේ අපි ආරාධනය කරනවා පහුගිය අරගලයේ අවක්ව හිටමු තාමත් අරගලයේ විශ්වාස කරමු අකණ්ඩව අරගල කිරීම නොනවතින අරගලයේ පිළිබඳ විශ්වාසයේ දල්වගෙන ඉන්න මේ රටේ තරුණ පරම්පරාව. ඒ වගේම තමයි මේ අරගලයේ වෙනුවෙන් පහුගිය කාලේ තමන්ගේ සමහර ජීවිත පරිත්‍යාගින් සටන් කරපු මේ අරගලයේ වෙනුවෙන් තමන්ගේ දහඩිය මහන්සිය මේ සියල්ල වැය කරපු සියලු දෙනාට අපි බොහොම විවෘතව ආරාධනය කරමු. ජනාරගල ව්‍යාපාරයේ ගොඩනැගෙන්නේ ඔබේ ශක්තියෙන් ඔබේ ධෛර්යයෙන් ඔබේ අරගලයෙන් තමයි ජනාරගල ව්‍යාපාරයේ ගොඩනැගෙන්නේ. එනිසා ජනාරගල ව්‍යාපාරයේ දෙවනි සමුළුව කියලා කියන්නේ තවත් එක්තරා විදිහක දේශපාලන පක්ෂයක හරි නැත්නම් මැතිවරණයක් සඳහා කරන මොනවා හරි විදිහක යෝජනාවලියක් අරගෙන එන තවත් එක සමුළුවක් නෙවෙයි. මේ සමුළුවට පෙර සිටම ජනාරගල ව්‍යාපාරයේ සමත් වුණා නැවත වතාවක් ජනතාව අරගලයට කැඳවුවා. සමුළුව කියන්නේ අලුත් වටේකින් රට පුරා ජන අරගලය සක්‍රිය කරන සමුළුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනය කරනවා අපිත් එක්කට හිටගනිමින් කරදර සටන් ලැබුණු අරගලයේ විශ්වාස කරන සියලු පාර්ශවයන්ට සියලු ප්‍රජාවන්ට අපි ආරාධනය කරනවා ඇත්ත සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් මහජන බලය ගොඩනගන්න ජනාරගල ව්‍යාපාරයේත් එකතු වෙන්න ඒ වෙනුවෙන් ජූලි 8 වෙනිදා ජනාරගල ව්‍යාපාරයේ දෙවෙනි සමුළුවත් එක්ක ඒකාබද්ධ වෙන්න එක්කහුව වෙන්න අත්වල බැඳ ගන්න කියන පණිවිඩය තමයි අපි දෙන්නේ. අපි රනිල් වික්‍රමසිංහලට කියනවා උඹලා හදන පිට්ටනිවල උඹලා හදන පිච්චවල කවුරු හරි සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒ සතුට ගන්න. හැබැයි අපි සෙල්ලම් කරන්නේ උඹලට සෙල්ලම් කරන්න සිද්ධ කරන්නේ අපි. අපි හදන පිට්ටනිවල අපි හදන පිච්චවල ඒක තමයි අවසාන ජනතා දයග්‍රහණය දක්වා යන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.